අවස්ථාව අපි ලබා ගන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරන්න. ඊයේ දිනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය හමු වුණා. එම දේශපාලන මණ්ඩලයේ යම් කිසි තීන්දුවක් පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීන්දුවක් ලබා ගත්තා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව අපි පුදුම වෙන්නේ නැහැ. ඒක ඊයේ දිනේ දේශපාලන මණ්ඩලය නාට්‍යයක් ඩ්‍රාමා එකක් මේ තීන්දුව తీරන සාමාන්‍යයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුව ගන්න විහුවියක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මෙම තීන්දුව දේශපාලන මණ්ඩලයට ප්‍රථම නිවස ඇතුලේ ගත්තු තීන්දුවක්. අපිට මේ පිළිබඳව ආරංචි වුණා. අපි කවුරුත් ආදරය කරන ගරු කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙම තීන්දුව ගන්න ප්‍රථම අපි එතුමත් එක්ක සාකච්ඡා කරා, එතුමාට කතා කරා. පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ගන්න තීන්දුවේ තිබෙන බරපතලකම හානිය පිළිබඳව අපි සාකච්ඡා කරා ගිය සතියේ බ්‍රහස්පතින්දා. අපිට දැනුණා තේරුණා එතුමා ඉන්නෙත් අපි දරන අදහසේ මතේ කියලා ඒ වෙලාවේ. ඒ අනුව එතුමා අපේ කණ්ඩායමට කිව්වා එතුමාගේ බලාපොරොත්තු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර මේ මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැති බව එතුමා අපේ කණ්ඩායමට දැනුම් දුන්නා. ඒ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් පමණ, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු 30ක් පමණ සම්බන්ධ වුණා. ඊයේ දිනේදී දේශපාලන මණ්ඩලයේ සංයුතිය පිළිබඳව අපිට ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් පමණ ඉන්න පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය තිබුණේ මන්ත්‍රීවරු 18 දෙනෙක් පමණයි. පළාත් සභා මන්ත්‍රීවරු 100කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනවා. පළාත් සභා මන්ත්‍රීවරු හිටියේ 5 දෙනයි. පළාත් පාලන ආයතන ප්‍රධානීන් 300ක් පමණ නියෝජනය කරනවා. හැබැයි එතන හිටියේ 5 දෙනයි. ඒ වගේම හිටපු අනිත් අය පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒ අය කවුද කියලා අපි දන්නේ නැහැ, අපි හඳුනන්නේ නැහැ. ඒ අය කොහොම එතනට ආවද කියන එක අපිට ප්‍රශ්නයක්, ගැටලුවක්. නමුත් ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමකරන්න පුළුවන් වෙන්නේ දෙදාස් 22 මැයි 9 වෙනිදා කොළඹට සෙනග ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. එම තීන්දුව ගන්නේ මහ පොළොව පිළිබඳව අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නොමැතිව. ඒ වගේම එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමි ව්‍යසනකාරී තීන්දුවක් විදිහට අපි කල්පනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්තම හයිය ගමේ ඉන්න පාක්ෂිකයා, අවදානමට ලක් කරනවා. මැයි 9 වෙනිදා මේ ආකාරයේම තීන්දුවක් 2022 ගත්තා. ඒ පීඩාවට ලක්ුණේ අපේ පාක්ෂිකයෝ. අපේ පාක්ෂිකයෝට ගහලා, රෙදි ගලවලා, ඇඳුම් ගලවලා බේරේ වැවේ ඔබන තත්වයට පත් වුණා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විකල්පයේ විදිහට හිටියේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා. දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තර්කය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොගැලපෙන බව. මේ නොගැලපීම තේරුම් ගන්න අවුරුදු 2කට වැඩි කාලයක් යාම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වෙලාවේ ගැලපුණු දැන් නොගැලපෙන හඳහන මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. ඒ නිසාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අති බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ 5 මාරට හමු වෙන්න තීන්දුව කරලා තිබෙනවා. ඒ අනුව
ජනාධිපතිතුමාට සහය පල කරන්න අපේ කණ්ඩායම දැනටත් තීරණය කරලා තිබෙනවා. අද උදෑසන SM චන්ද්‍රසේන ඇමතිතුමා, ෂෙහන් සේමසිංහ ඇමතිතුමාල්ලා අනුරාධපුරේ බලමණ්ඩලය කැඳෙව්වා. ඒ බලමණ්ඩලයේදී පාක්ෂිකයන්ගෙන් ඇහුවා මොකද්ද තීන්දුව කියලා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ කියන මතයට දෙදෙනෙක් තමයි එම ස්ථානයේ ඉන්න අයගෙන් කැමැත්ත පළ කරේ. ඒ නිසා අපි මහ පොළොව තේරුම් ගන්න කියව ගන්න කියලා අපි විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ තීරණය අපි ගන්නේ අපි බහුතරයක් ගන්නේ ඉතාම වැදගත් තීරණාත්මක මොහොතක. රටේ අත්පත් කරගෙන තියෙන ස්ථාවරත්වය අපිට මොන ආකාරයකවත් අඩාල කරන්න ආපස්සට හරවන්න යුතුකමක් අයිතියක් බලාපොරොත්තුවක් නැති නිසා අපිට මෙම කාරණාවේදී රට ඉස්සරහට දාන්න අපිට සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට ප්‍රථම, රටේ අනාගතයට ප්‍රථම, රටේ මහජනතාවට ප්‍රථම, ඒ වගේම පාක්ෂිකයට ප්‍රථම පුද්ගලික න්‍යාය පත්‍රයකට තීන්දුව තීරණ ගැනීම පිළිබඳව අපේ කනගාටුව අපි නැවත නැවත ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා අපේ පාක්ෂිකයන්ගේ මේ වෙලාවේ අපි වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ජනතාවට අස්වැසිල්ලක් තිබ්බ පීඩාව දුරු කරන්න අපිට අවස්ථාව අවකාශ ලැබුණා. අපි පහුගිය අවුරුදු දෙකේ වැඩ කරේ අපේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතුව, ඊළඟ සැරේ මන්ත්‍රී වෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්නේ නැතුව දැඩි තීන්දු අපිට ගන්න සිද්ධ වුණා. සමහර තීන්දු පීඩාකාරී වුණා. නමුත් එවැනි තීන්දු නොගෙන මේ රට ආපස්සට හරවන්න, ඒ තිබුණු ආර්ථික අපහසුතාවයන් ආපස්සට හරවන්න පුළුවන් කමක් නොතිබුණු බව ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය තේරුම් අරගෙන තිබුණා. ඒ නිසාම අපිට අද තිබෙන ස්ථාවරත්වය ළඟා කරගන්න හැකියාව ලැබුණා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ, ඒ වගේම තරුණ දේශපාලන ධාරාවේ ඉන්න උඩ ඉඳලා පහළට මෙම දේශපාලන වැඩපිළිවෙලට එකතු වෙන්න අපි සීලු දෙනාම තීන්දු කරලා තිබෙනවා. ඒ අනුව හෙට දවසේ පළාත් සභා මන්ත්‍රීවරු එක්ක සාකච්ඡා කරන්නත්, ඉදිරි දිනවල නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දිස්ත්‍රික් බලමණ්ඩල වල සමාජික සමාජිකාවන්ට කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මීට වැඩිය කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ෂෙහම් සේමසිංහ ගරු රාජ්‍ය අමාත්‍යතුමා අපිත් එක්ක ඉන්නවා. එතුමත්, අතිගරු ජනාධිපතිතුමත් සමග මෑත කාලීනව රට ආර්ථික වශයෙන් ලබාගත්තු ජයග්‍රහණවල ඉදිරියෙන් හිටපු තරුණ දක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතුමාට අපි ආරාධනා කරනවා මෙම මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙන විදිහට. ඕකේ, අපි අනිවාර්යෙන්ම ඒක අද හවස වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සංයුතිය ඔබට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. මේ වෙලාවේ අපි වගකීමෙන් කියනවා, මේ වෙලාවේ මේ තීන්දුව ගන්නේ රටේ උන්නතිය ආරක්ෂාව වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන්. ඒකට පක්ෂ සමාජිකත්වයේ මන්ත්‍රීකම අදාළ වෙන්නේ නැහැ. පොහොට්ටුව දෙකට කැඩෙන බව අපි නායකත්වයට මීට ප්‍රථම දැනුම් දුන්නා. ඒ වගේම මේ තීන්දුව ගන්න ප්‍රථම මේ අපි අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් කරා ගිය බ්‍රහස්පතින්දා. එම සාකච්ඡාවේදී මෙවැනි තීන්දුවක් ගත්තොත් මෙවැනි ඉරණමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්වෙන්න නියමිත බව අපි දැනුම් දුන්නා.
නෑ එතන එතන අපි ඒක අපි කතා කර ගත්තා ඊයේ අපි ඉදිරි දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව අපි සාකච්ඡාවක් කරා. කන්න බොන්න හම්බ වෙන වෙලාවක් නෙවෙයි මේ වෙලාව. අපි සීරියස් වැඩ කරන්නේ. ඒක නිසා අපි ඊයේ හම්බුනේ දේශපාලන සංවාදයක් වෙනුවෙන්. එතනට ජනාධිපතිතුමා පැමිණියා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ වගේම තරුණ දේශපාලන ධාරාවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් එතනට සහභාගී වෙලා හිටියා. ඒ පිළිබඳව මට උත්තරයක් දෙන්න බෑ. මම දන්නේ නැහැ ඔබතුමා මොකද්ද කියන්නේ කියලා. නමුත් අද හැන්දෑවේ 5:00 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිතුමත් සමග හම්බු වෙන්නත්, එතුමාට සහයෝගය ලබා දෙන පිරිස, එතුමාට සහයෝගය නිල වශයෙන් ලබා දෙන්නත් අපි අද 5:00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. 11 දෙනෙක්? 11 දෙනෙක්? නෑ, මෙහෙමයි. ඒ බලමණ්ඩල රැස්වීම ගැන කතා කරලා වැඩක් නෑ. එතන ඉස්සල්ලාම අහලා තිබෙන්නේ මෙම යෝජනාවට කැමති අය අත උස්සන්න කියලා. කවුරුත් අත උස්සලා නෑ. ඒ කියන්නේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවට කැමති පිරිසට අත උස්සන්න කිව්වම කවුරුත් අත ඉස්සුවේ නෑ. පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරනවට කැමති අය කිව්වම කීප දෙනෙක් අත උස්සලා තිබෙනවා. එතකොට ඒ වෙලාවේ මට තිබෙන තොරතුරු අනුව ඒ වෙලාවේ පක්ෂයේ මහලේකම්තුමා කියලා තිබෙනවා, නෑ මේ 11 දෙනයි මේකට විරුද්ධව අත උස්සලා තියෙන්නේ, ඒකෙන් හැඟෙන්නේ අනිත් සියලු දෙනාම කැමතියි කියලා. ඒ කියන්නේ ඡන්දේ දැම්මේ නැත්තම් ඒක කැමැත්ත වෙන්නේ නෑ. ඡන්දේ පාවිච්චි කරන එකේ තමයි කැමැත්ත අකමැත්ත තීන්දු තීරණ වෙන්නේ. ඒක නිසා එම ඒ දේශපාලන බලමණ්ඩලය ගැන කතා කරලා පලක් තියනවා කියලා මම හිතන්නේ නෑ. මම ඔබට කිව්වා ඒක නාට්‍යයක්, ඒක ඩ්‍රාමා එකක්, ඒක කලින්ගත්තු තීන්දුවක්, ඒක ස්ක්‍රිප්ට් එකකට අනුව තමයි ඒ කතාව ඊයේ දිගහැරුණේ. ඒ නිසා ඒ පිළිබඳව අපි කතා කරලා වැඩක් නෑ. ඒක පිළිබඳව චෝදනා ඉදිරිපත් කරලා වැඩක් නෑ. අපේ වැඩපිළිවෙල මේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ කොහොමද, ඒ වගේම රටේ අත්කරගත්තු ජයග්‍රහණ, රටේ අත්කරගත්තු ස්ථාවරත්වය අපි ඉදිරියට තබා ගන්නේ කොහොමද කියන එක. නෑ, අපි ඔබතුමාට කියන්නේ මේක මන්ත්‍රීකම රැකගන්න ආණ්ඩුවේ ඉන්න ඇමතිකම රැකගන්න කරන කාරණාවක් නෙවෙයි. මේක වගකීමෙන් තරුණ දේශපාලඥයෙකු විදිහට, තරුණ දේශපාලඥයන් විදිහට අපි ගන්න ඕනේ තීන්දුවක්. මේක මේ රටේ ඇති වෙලා තිබෙන ස්ථාවරත්වය අපිට ආපස්සට හරවන්න අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරද්දී ඒක බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඉතින් අපි කියනවා අපි රට වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන්, ඉදිරි ප්‍රගමණය වෙනුවෙන් අපි තීන්දුවක් කරන් තිබෙනවා. ඒ තීන්දුව ගන්න සංඛ්‍යාව අද හැන්දෑවේ ඔබට සාමාන්‍යයෙන් 6:00 විතර වෙද්දී දැක ගන්න ලැබෙයි. ආණ්ඩුවේ ස්ථාවරත්වය අපි රැකගෙන යනවා. එතකොට මේකෙදී ඔබට ඔය කියන නොම්බර 11ද 12ද 10ද 15ද 20ද 30ද කියන එක දැක ගන්න පුළුවන්. ජනාධිපතිවරයා පක්ෂය මාරු කරන්නේ නැහැ. පුළුවන්. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා ඇතුළු මාධ්‍යවේදී සියලුම මහත්මාත් බින්ගේ නමසරයි. අපේ රටේ ඉතාම තීරණාත්මක සංදිස්ථානයකට අපි ඇවිල්ලා තියෙන මොහොතක්. තීරණාත්මක සංදිස්ථානයකට ඇවිල්ලා තියෙන මොහොතක අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ පාක්ෂිකයාගේ මතයට විරුද්ධ තීන්දුවක් අරගෙන තියෙනවා කිහිප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත. පැහැදිලිවම එක කීප දෙනෙක්ගේ අවශ්‍යතාවයක් පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අරගෙන තියෙන තීන්දුවක්. මේ ජනාධිපතිවරණයේ තීන්දුව තීරණය මේ රටේ අනාගතයේදී නැවත 2022 ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට ගමන් කරනවද, කලහකාරී තත්ත්වයට ගමන් කරනවද,
එහෙම නැත්තම් මේ අවුරුදු දෙක කාලය තුළ අපි ඇතිකරගත්ත ආර්ථික ස්ථාවරත්වය ඉස්සරහට ගෙනියනවද නැද්ද කියන කාරණාව තීන්දු කරන මැතිවරණය. මේ මැතිවරණයේදී සියලු දේශපාලන පක්ෂ වගකීමෙන් කටයුතු කළ යුතුයි. සියලු පුරවැසියන් වගකීමෙන් කටයුතු කරන්න සූදානමින් ඉන්නවා කියලා අපිට පේන්න තියෙනවා. මොකද වර්ෂ දෙකකට කලින් තිබ්බ තත්ත්වය දිහා සංසන්දනය කරලා බලද්දි අද තත්ත්වය විශාල වර්ධනයක් වෙලා තියෙනවා. හැබැයි මෙතනින් අපිට නවතින්න බෑ. අපේ රටේ ඉතිහාසයේ ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි අපි මේ වගේම ආර්ථික කඩාවැටීම් වලට ගිහිල්ලා තියෙනවා. මේ තරම් ගැඹුරට කඩාවැටීමකට ගිහිල්ලා නැහැ. නමුත් අපි යම් ස්ථාවරත්වයක් අරගන්න සෑම අවස්ථාවකදීම විවිධ අයගේ විවිධ බලපෑම් මත ඒ ස්ථාවරත්වය ආපස්සට හරවන්න ඒ අස්ථාවරභාවය ඇතිවෙච්ච තීන්දුව වෙත නැවත ගමන් කරලා තියෙනවා. ඉතින් එවැනිම තත්ත්වයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උත්සාහ දැරීම ඉතාම කනගාටුදායකයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තමයි වැඩි වගකීමක් තියෙන්නේ මේ රටේ ස්ථාවරත්වය සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මොකද ඒකට හේතුව පොදු ජන පෙරමුණේ අද ඔය ඉන්න සුළු පිරිස ගත්ත තීන්දුව නිසා තමයි අපේ රට යම් ආකාරයක අර්බුදයකට ගියේ, විශාල අර්බුදයකට ගියේ, යම් ආකාරයක නෙවෙයි. එතකොට අපිට වගකීමක් තියෙනවා 2022ට කලින් 22 ඇතිවෙච්ච අර්බුදය, ඒ කාලේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රජයක් යටතේ ඇතිවෙච්ච අර්බුදයක්. ඊට පස්සේ ඒ වෙලාවේ හොඳම පුද්ගලයා හැටියට පත් වුණේ, සුදුසුම පුද්ගලයා හැටියට පත් වුණේ, වගකීම බාරගන්න පුළුවන් පුද්ගලයා හැටියට ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මට හිතාගන්න බෑ 2022 අර්බුදයට රට ගමන් කරද්දී, අර්බුදයකට මේ රටේ මිලියන 22ම ගමන් කරද්දී හොඳ වෙච්ච රනිල් වික්‍රමසිංහ 2024 මැතිවරණයට පොදු ජන පෙරමුණට හොඳ නැති වෙන්නේ කොහොමද කියන එක. මේක පැහැදිලිවම අපි දැක්කා මේ රටේ ආර්ථික ගොඩනැගීමත් එක්ක පොදු ජන පෙරමුණේ සීමිත පිරිසකට ඊර්ෂ්‍යාවක් ඇති වුණා. මොකද ඔවුන්ට නැවත බල කෑදරකමක් ඇති වුණා. මතක තියාගන්න මේ රට දැඩි අනාරක්ෂිත අවස්ථාවක කවුරුත් හිටියේ නැහැ. කවුරුත් හිටියේ නැහැ මේ රටේ අනාගතය බාරගන්න. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක බාරගත්ත. අපි ඒකේ ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. හැබැයි මෙතන නෙවෙයි අවසාන ප්‍රතිඵලය. මේ මැතිවරණයේ තීන්දු කරાવી 2022 එතනට යනවද, අපි මෙතනින් ඉස්සරහට යනවද කියලා. ඒක ජනතාව අතරේ තියෙන තීන්දුවක්. ඉතිහාසයේ අපි මේ වගේම අවස්ථා දැකලා තියෙනවා. ඊළඟට මම විශ්වාස කරන්නේ මේ පොදු ජන පෙරමුණ හැදෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වට. ඊළඟට මේ පොදු ජන පෙරමුණ කියන මල්මාලාව සකස් කරද්දී අපි හැමෝම මේ මල්මාලාවට මල් ඇමිනුවා. මේක මේ තීන්දුව ගත්ත කීප දෙනා පමණක් අද පක්ෂයක් නෙවෙයි. මම විශ්වාස කරනවා අදටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂය ගත්ත මේ වැරදි තීන්දුව නිවැරදි කරන්න කටයුතු කරාවි. අපි කණ්ඩායමක් හැටියට මේ තීන්දුව ගත්තේ අපේ රටේ අනාගතයේ අවදානම පිළිබඳව අවධානය යොමු කරලා. අපිට වගකීමක් තියෙනවා මහජන මන්ත්‍රීවරු හැටියට නැවත කඩා නොවැටෙන රටක් ස්ථාපනය කරන්න, ඒ සඳහා සුදුසුම නායකයා තෝරගන්න. ඒකයි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දක්වන්නේ. පොදු ජන පෙරමුණේ හැටියට දැනට පාර්ලිමේන්තුව තුළ ඉන්න සාතිශය බහුතරය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත සහයෝගය පළ කරනවා. ඒකේ කිසිම සැකයක් අපිට නැහැ. එහෙනම් මේ රට සුරක්ෂිත සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් දක්ෂතාවයේ හැකියාව තියෙන නායකයෙක් වෙත ඉදිරියට ගෙන යාම තමයි අපි සියලු දෙනාගේම අරමුණ. මොකද අපිට ආපහු අර්බුදයකට යන්න බෑ. ඉතින් මම හිතනවා තමයි වෙල කිව්වා වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පක්ෂයේ සුළු කණ්ඩායමකගේ අවශ්‍යතාවය මත පක්ෂය ගත්ත වැරදි තීන්දුව නිවැරදි කරන්න කටයුතු කරાવી. අනික මේකේ බරපතලකම තමයි මේ අය පාක්ෂිකයා පිළිබඳව අවධානයක් යොමු කළා නැහැ. මම මීට මාස කිහිපයකට කලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැස්වීමක් අමතපු අවස්ථාවේ මම පැහැදිලිවම සාගර කාර්යවසම් මහලේකම්තුමාට කිව්වා පක්ෂයේ අනාගතය තීන්දුව වෙන්නේ පාක්ෂිකයාගේ අදහස් මත. කොතෙක් දුරට අපි පාක්ෂිකයාට රැකවරණේ ආරක්ෂාව දෙනවද කියන පදනම මත, කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදීව අපි පාක්ෂිකයාට අහුන්කම් දෙනවද කියන කාරණාව මත අද ඔබට පේනවා. මේ දිගින් දිගටම පවත්වපු රැස්වීම් වලත් අද පැවැත්වෙන රැස්වීම් වලත් පාක්ෂිකයාගේ බලාපොරොත්තුව සුරක්ෂිත රටක් නිර්මාණය කරන්න,
මතකතියාගන්න දෙදාස් විසි දෙකේ අර්බුදයේදී අරගලයේදී ඒකත් ඉන්දු කරේ සීමිත පිරිසක්. ඒකත් ඉන්දු කරේ සීමිත පිරිසක්. ඒ අයට ඕනු විදිහට තමයි ඒක සංවිධානය කරේ. ඒ ඇතිවෙච්ච අවදානම තුළ එක කණ්ඩායමකට අරියාදු සිදු වුණා, ඔවුන්ගේ නිවාස ගිනිබත් වුණා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණා, රට පිළිබඳව බලාපොරොත්තුවක් නැති වුණා. එතකොට මේ නැවත එම චක්‍රය ක්‍රියාත්මක කරන්නද පොදු ජන පෙරමුණ උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රාදේශීය නායකයන් අනාරක්ෂිත කරලා අපේ පාක්ෂිකයා අනාරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලට තමයි මේ පොදු ජන පෙරමුණේ මේ සීමිත පිරිස කටයුතු කරන්නේ. කනගාටුදායක තත්ත්වයක් තවත් කල් තියෙනවා. අපි ඔවුන්ට විශේෂයෙන් ආරාධනා කරනවා කරුණා කරලා අපේ පාක්ෂිකයාගේ මතයට ඇහුම්කන් දෙන්න සූදානම් වෙන්න. ඔබට නැත්තං ඉතුරු වෙන්නේ ඔය තීන්දුව ගන්න කටයුතු කරපු කීප දෙනා පමණයි. මේක ඉතාම වගකීමෙන් මම අවධාරණය කරනවා. මේකේ තීන්දු ගනිද්දී පොදු සහ බහුතරයේ මතයට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. තමන්ට අවශ්‍යයිට ඇහුම්කන් දීලා තීන්දු ගැනීම නෙවෙයි. තමන්ට අවශ්‍යයිට අවශ්‍යයිට ඇහුම්කන් දීලා තීන්දු ගන්නවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැහිීමක්. එහින්ද මේ රට ස්ථාවරයි අද. මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම මේ රට අස්ථාවර වීමට හේතුවක් වෙනවා. මේ රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගිලා තියෙනවා, දේශපාලන ස්ථාවරත්වය ගොඩනැගිලා තියෙනවා, සමාජ ස්ථාවරත්වය ගොඩනැගිලා තියෙනවා. නැවත ජනාධිපතිවරණයේදී නිදහසේ තමන්ට ඡන්දය පාවිච්චි කරන්න බලම් පරිසරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගොඩනගලා තියෙනවා. එහින්ද අපි සියලු දෙනා මේ තීන්දුව ගන්නේ හෘද සාක්ෂියට එකඟව. අපිට අපේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්න බෑ. සමහර අවස්ථාවන්වලදී ඉතිහාසයේදී යම් යම් කණ්ඩායම් තීන්දුව ගනිද්දී අපි ඒ තීන්දුව වෙනස් කරන්න අපිට පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ තීන්දුව අපිට වෙනස් කරන්න බැරි අවස්ථාවේ ඔබ දැක්ක රට ඇති වෙච්ච ඉරණම. හැබැයි අපි ඒකෙන් පාඩම් ඉගෙන ගන්න ඕනි. අපි අලුත් ආර්ථිකයක් අලුත් රටක් හැදුවේ පෙර වැරදි නැවත සිදු නොවන රටක් බවට පරිවර්තනය කරන්න. ඒ වෙනුවෙන් අපි මේ තීන්දුව අරගෙන තිනෝ. අපිට කාත් එක්කවත් පෞද්ගලික අමනාපකමක් නැහැ. හැබැයි රට වෙනුවෙන් තීන්දුවක් ගැනීමට සාතිශය බහුතරයක් හැටියට පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරනවා. ඒ වගකීම අපි ඉදිරියට ගන්නවා. ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණයට අවශ්‍ය පියවර ගන්නවා. ඒ හරහා ආර්ථිකය අපි මේ පළවෙනි කාර්තුවේ 5.1% වර්ධනයක් ගෙනල්ලා තියෙනවා. එතනින් එහාට ආර්ථිකය පුළුල් කරලා හැම කෙනෙකුටම තමන්ට කැමති ආකාරයට ආර්ථික ශක්තියක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා. මෙමයි පැහැදිලිවම රට පිළිබඳව තීන්දුවක් ගැනීමේ අරමුණක් ඊයේ පක්ෂය ගත්ත තීන්දුව තුළ නැහැ. අනික ඔබතුමාලා දැක්කා පක්ෂයේ මහලේකම්තුමා කියනවා ඒ ගත්ත තීන්දුවට විරුද්ධව යම් මන්ත්‍රීවරයෙක් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. හැබැයි මං අහන්න කැමති මීට මාස 5-6 කලින් සමගි ජන බලවේගයට ප්‍රසිද්ධිය එකතු වෙච්ච මන්ත්‍රීවරු හිටියා. ඒ මන්ත්‍රීවරුන්ට එක පිළිවෙතකුත් රට දිනවන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටින මන්ත්‍රීවරුන්ට තව පිළිවෙතකුත් අනුගමනය කරන්න මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය සාගරකාරිවසම් ලේකම්තුමා ඇතුළු මේ සීමිත පිරිසට? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කරද්දී පක්ෂයක් හැටියට ඒ වෙනුවෙන් පෙනී හිටියා නම් ඇයි ආර්ථිකය ස්ථාවර වෙලා ඉස්සරහට යද්දී ඒට අකුල් හෙලන්න පුළුවන්ද කියලා උත්සාහයක් දරන්නේ? මං හිතනවා මේ රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන ඔබ දන්නවා මාධ්‍යවේදීන් හැටියට මේ රටේ පක්ෂ වෙනුවෙන් ඒ වගේම එක එක කඳවුරු වෙනුවෙන් හිටපු ජන කොට්ටාස ගොඩාක් දැන් අඩු වෙලා තියෙනවා. ස්වාධීනව තමන්ගේ ඡන්ද අයිතිය ප්‍රකාශ කරන කණ්ඩායම් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරන්නේ මේ අයට ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව නිසා ගත්ත තීන්දුවක් කියලා. මේ පත් කරලා තියෙන දේශපාලන මණ්ඩලය පිළිබඳවත් මගේ එකඟතාවයක් නැහැ. ඒකට හේතුව මම 2010 පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පටන් ගත්තා. අද වෙනකොට අවුරුදු 15 ආසන්න කාලයක් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එතකොට
අකණ්ඩව පාර්ලිමේන්තුව අවුරුදු පහළවක් නියෝජනය කරලා පොදුජන පෙරමුණේ නායකයන් කියන ආකාරයට අපේ දේශපාලනය ගොඩනගල එකන ඒ පක්ෂේ ගොඩනගලා මම එතන වාඩි වෙන නුසුසුසෙක් වෙන්න බෑනේ. එතකොට ඇයි මේ ඇත්තට මුහුණ දෙන්න අකමැති හින්ද තමයි මේ ආකාරයට තමන්ට කැමති කණ්ඩායමක් පත් කරගෙන තීන්දුවක් ගන්න උත්සාහ කරේ. ඉතින් ඒ තීන්දුව එයාට තියාගන්න පුළුවන්. හැබැයි මේ තීන්දුව වෙනුවෙන් පෙනී හිටපු නායකත්වයේ දීපු ඒ වගේම හඬ නගපු සියලු දෙනාටම පොදුජන පෙරමුණේ විනාශයට වග කියන්න වෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමා බලාපොරොත්තු වෙච්ච විදිහට කටයුතු කිරීමට ඉඩ ලබා නොදීම නිසා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් වගකීම ගන්න වෙනවා. මට තේරුණේ අයහන්. මෙහෙමනේ, දැන් මේ දේශපාලන මණ්ඩලය කවදද පත් කරන්නේ? මේ දේශපාලන මණ්ඩලය පක්ෂය හදපු දවසේ හදපගන්න වෙයිනේ. මේ දේශපාලන මණ්ඩල ඔක්කොම පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආණ්ඩුව බාර අරගෙන රට ස්ථාවර කරන්න පටන් ගත්තට පස්සේ. ඇයි එහෙම කරේ? ඒ කියන්නේ අයගේ සැලසුමක් තිබ්බා. අමාරු වෙද්දී, බැරි වෙද්දී, බාරගන්න කවුරුත් නැති වෙද්දී ඒ වැඩේ රනිල් වික්‍රමසිංහ හරහා සිදු කිරීමත්, ඊට පස්සේ එතුමාට පිටුපාලා ඔවුන් උත්සාහ කරනවා තනියෙන් ගමනක් යන්න. මතක තියාගන්න, මේ රටේ මහජනතාවගේ හඬට ඇහුම්කන් දුන්නොත් විතරයි හැම කෙනෙකුටම දේශපාලන වශයෙන් ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි අපි මේ තීන්දුව නොගත්තොත් මේ රටට කරන බලවත්ම අසාධාරණය තමයි අපි මේ තීන්දුව නොගැනීම. ඒ නිසා තමයි අපි මේ තීන්දුව ගත්තේ. මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඒ පැවති රජයට, ඒ කියන්නේ 2022 කලින් පැවති රජයට චෝදනා එල්ල කරපු සියලු දෙනාටම ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ නව කඳවුරට එක් වෙන්න අකමැති වෙච්ච අයට හොඳම අවස්ථාව. මම හිතන්නේ ඒ කට්ටිය බලාපොරොත්තු වෙච්ච ආකාරයටම මේ අලුත් රටක් අලුත් ආර්ථිකයක් ගොඩනැගීමේ පදනම අද සකස් වෙලා තියෙනවා. එයින්ද අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අදටත් ගෞරව කරනවා. එතුමාට අගෞරව කරන පිරිසක් එතුමා වෙනුවෙන් පෙනී හිටිනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. හැබැයි මම විශ්වාස කරනවා එතුමා ඒ තීන්දුව නිවැරදිව ගනී. ඊළඟට ඔබතුමා අහපු ප්‍රශ්නයේ අනික් කාරණේ තමයි දැන් යම් කිසි කඳවුරක් නිසා මේ පොදු අපේක්ෂකයාට එකතු වීමේ අපහසුතාවයක් තිබ්බනම්, පොදු අපේක්ෂකයාට එකතු වීමේ නොහැකියාවක් තිබ්බනම් ඒ තිබ්බ සියලු බාධක ඊයේ දිනේ පොදුජන පෙරමුණේ සුළු පිරිසක් ගත්ත තීන්දුව තුළ ඉවත් වෙලා තියෙනවා. දැන් සියලු දෙනාටම පොදු අපේක්ෂකයා වෙත ගමන් කරලා රට මෙතනින් එහාට අරගෙන යාමට කටයුතු කරන්න පුළුවන්. දැන් චෝදනාවක් තිබ්බ එහෙමනේ, දැන් එකතු වෙන්න කියන අයට ඔබතුමාලා කතා කරොත් ඒගොල්ලන් ඒ කාටද විරෝධය ඇති වුණේ? අරගලේ පවා කාටද විරෝධය ඇති වුණේ? කාටද මේ විරෝධය ඇති වුණේ? එහින්ද ඒක අපි තේරුම් ගන්න ඕනේ. ජනතාව කියන දෙයට අපිට මෙපිටින් යන්න බෑ. එයාලා කියන දෙයත් එක්ක තමයි අපි ගමන් කරන්න ඕනේ. හැබැයි ඒකම මේ මම දැක්කා සමහර අය මේ සුළුතරේ තීන්දුවක් අරගෙන ඔබ මාධ්‍ය විසින්ම පෙන්නවා කියන කතා මේ අයට දේශපාලනය කරන්න පුළුවන් උනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ රට අරගල වෙනුවෙන් පෙනී හිටිනවා කියලා ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කරපු අයගෙනුත් මුදවා ගත්ත නිසා, ඒ වගේම ඊළඟ විකල්පය හැටියට හමුදා පාලනයක් මේ රටේ ඇතිවීම වළක්වන්න කටයුතු කරපු නිසා කියන එක අමතක කරන්න එපා කියලා මම ඒ අයට ඉතාම ගෞරවයෙන් මතක් කරලා දෙන්න කැමතියි. කවුද කියන්නේ මේ අර්බුදය ආවේ ඊයේ කියලා? කවුද මේ කියන්නේ මේ අර්බුදය ආවේ ඊයේ කියලා? කවුද පොදුජන පෙරමුණේ අර්බුදය ආවේ? පොදුජන පෙරමුණේ අර්බුදය මතුවෙන්නේ
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට කටයුතු කරද්දිමයි. ඒ කාලෙම තමයි එක එක අය එක එක කණ්ඩායම් වලට එකතු වීම ආරම්භ වුණේ. හැබැයි අපි හිතුවා මේ තත්ත්වය තේරුම් අරගෙන නිවැරදි තැන හිටගන්න පොදු ජන පෙරමුණට කසේරුකාවක් තියේවි කියලා. තමන්ගේ පෞද්ගලික අරමුණු වෙන්නේ වෙත ගමන් කරන්න නැතුව මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් තීන්දුවක් ගන්න ශක්තියක් අපේ පක්ෂයට තියේවි කියලා. හැබැයි මතක තියාගන්න, මේ පොදු ජන පෙරමුණ කියන්නේ රටේ අනාගතය හිතන්න නැතුව තීන්දු ගන්න සුළුතරයක් නෙවෙයි. අපි බහුතරයක් ඉන්න තමයි පොදු ජන පෙරමුණ කියන්නේ. එහෙනම් අපි ඔක්කොටම දැන් පුළුවන් බාධක සියල්ල ඉවත් කළා, එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරමු. නෑ, මෙහෙමනේ, දැන් අද අපි කතා කරොත් මේ රටේ ආණ්ඩුවක් රට පාලනය කිරීම සම්බන්ධයෙන් කාටද අවබෝධය තියෙන්නේ, අත්දැකීම් තියෙන්නේ, පාලනය කිරීම සම්බන්ධයෙන් පෙන්නලා තියෙන්නේ? ඒ සියලු අර පල ඇති රුකටනේ ගල් ගහන්නේ. පොදු ජන පෙරමුණ ඇත්තටම විවේචනයක් එල්ල කරන්න ඕනේ සමගි ජන බලවේගයටයි ජාතික ජන බලවේගයටයි. හැබැයි දෙකටම ඒ අය විවේචනයක් එල්ල කරන්නේ නැහැ. ඒ අය දෙකටම විවේචනයක් එල්ල කරන්නේ නැහැ. ඒ අයගේ විවේචකයා බවට පත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව. එතකොට අපිට හිතාගන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තියෙනවා ඊයේ තීන්දුවත් එක්ක. ඉතින් ඒ මහජනතාව ඉදිරියේදී තීන්දු කරાવી. මම හිතන්නේ අපි මේක එක එක්කෙනා විවේචනයට ගමන් කරන දැනකට ගමන් කළ යුතුව නැහැ. මොකද මේ එක එක්කෙනාට බැනගෙන එක එක්කෙනාගේ එක නීතිය ක්‍රියාත්මක කිරීම ගමට දෙනවා. ඊළඟට 21 වෙනිදායින් පස්සේ ගස් බදිනවා. මේ කතා කියලා මේ ජනතාව, මං හිතන්නේ ඒවා ජනතාව අහන්නත් කැමතියි, දකින්නත් කැමතියි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ශක්තිමත් ආර්ථිකයක්. මේ රටේ ආර්ථිකය කඩාවැටීම කී දෙනෙක්ට බලපෑවද? ඔබට බලපෑවේ නැද්ද? මේ රටේ ආර්ථිකය කඩාවැටීම කී දෙනෙකුට බලපෑවද? හැම කෙනාටම බලපෑවා. කුඩා අත දරුවගේ ඉඳලා අපේ රටේ ජ්‍යෙෂ්ඨම පුරවැසිය දක්වා හැම කෙනෙකුටම බලපෑවා. මම වෙච්ච සිද්ධි ඔක්කොම කියන්න ඕනේ නැහනේ. එතකොට ඒ සිද්ධි ඇතිකරන්නත් ඔය කියන සීමිත පිරිස බොහෝ වෙලාවට පදනමක් වෙන්නේ නැති. මොකද ඒ අයට ඒ தത്വේ වෙලාවේ කටයුතු කරපු විදිහයි මේ தത്വේ වෙලාවේ කටයුතු කරන විදිහයි අතර වෙනසක් මම දකින්නේ නැහැ. බොහොම සුදුසුයි.